සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිට් සිනමා YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා සුපිරිම action thriller film එකක්. තමන්ගේ ආදරය වෙනුවෙන් අපරාධකාරයන් සමග සටන් කරන තරුණයෙක් වගේම තමන්ගේ සහෝදරිය බේර ගන්න තවත් අපරාධකාරියෙක් සමග සටන් කරන සහෝදරෙක් වටා තමයි මේ film එකේ කතාව දිගහැරෙන්නේ. එහෙනම් බලමු film එකේ කතාව මොනවා එකක්ද කියලා. Wolf කියලා තරුණයෙක් ඉන්නවා. එයාගේ පෙම්වතියගේ නම තමයි අක්ෂරා. Wolf ගේ පෙර වැරද්දක් නිසාම අක්ෂරාගේ තාත්තලා මේ දෙන්නගේ සම්බන්ධය පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසාම අක්ෂරා Wolf එක්ක පැනලා යන්න තීරණය කරනවා. ඒ වගේම මේ කතාවේ අනිත් පැත්තේ තමන්ගේ අතුරුදහන් වුණු සහෝදරියව හැමතැනම හොයන ගොළු පුද්ගලයෙක්වත් හම්බ වෙනවා. සයිලන් කියලා ප්‍රසිද්ධ පුද්ගලයාට එයාගේ සහෝදරියව හොයාගන්න තවත් දරුණු මැරයන් කිහිප දෙනෙක් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම වුල්ෆ් සහ අක්ෂරා පැනලා යන අතරමඟදී එයාලට මුණ දෙන්න සිද්ධ වෙන යම්කිසි සිදුවීම් මාලාවක් නිසාම වුල්ෆ්ටත් මැරයන් පිරිසක් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අක්ෂරා නොදන්න අඳුරු පැතිකඩක් තියෙන වුල්ෆ් කෙන මේ තරුණයා සහ සයිලන් අතරේ මේ සිදුවීම් මාලාව නිසාම යම්කිසි හැඳුනුම්කමක් ඇති වෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ සුපිරි ෆිල්ම් එකේ කතාව පටන් ගන්නේ. පටන් ගත්ත විනාඩියේදම thrill එකේ කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරි ෆිල්ම් එක තමයි 2024 release වුණ පගලා රියන් කියන තමිල් ෆිල්ම් එක. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ මේ ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව. ආරාධනා කරනවා හැමෝටම ෆිල්ම් එකේ අවසාන විනාඩිය වෙනකම් අපිත් එක්කම එකතුලා ඉන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ Inside Cinema YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරලා ඊට හැපැත් වෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු මේ වුල්ෆ් කියන්නේ කවුද? වුල්ෆ්ට සහ එයාගේ පෙම්වතිය වෙන අක්ෂරාට අතරමඟදී මුහුණ දෙන්න සිද්ධ වෙන ඒ අනපේක්ෂිත සිදුවීම මොකද්ද? ඒ වගේම අනිත් පැත්තේ තමන්ගේ අතුරුදහන් වන සහෝදරිය හොයන සයිලන්ට් කියන පුද්ගලයා සහ වුල්ෆ් අතර ඇති වෙන සම්බන්ධතාවය මොකද්ද? සයිලන්ට් අවසානයේදී එයාගේ සහෝදරිය හොයාගන්න පුළුවන් වෙයිද? වුල්ෆ්ගේ සහ අක්ෂරාගේ ආදර කතාව අවසානයේ මොනවා එකක් බවට පත් වේද? ඉතින් මේ ප්‍රශ්න හැම එකකම උත්තර දැනගන්න අපි අද වීඩියෝ එකට. ෆිල්ම් එක පටන් ගත්තෙම අපිට පෙන්වන්නේ අක්ෂරා කියලා තරුණියක්. එයා මේ වෙලාවේදී එයාගේ තාත්තට සමුදුවේ ලියුමක් ලියලා එයාගේ ඇඳුම් බෑග් එකක් අරගෙනම රෑම ගෙදරින් පිටත් වෙලා යනවා. ඉතින් මේ සිද්ධියත් එක්කම තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සර්විස් සෙන්ටර් එකකට වාඩි වෙලා ඉන්න තරුණයෙක්ව. වෘකයකට සමාන ලිල් පාට ඇස් දෙකක් තියෙන මේ තරුණයා ගොඩක් පරීක්ෂාකාරී බැල්මකින් එයාගේ ඉදිරිපිට සිදුවන හැම දෙයක්ම විමසෙලෙන් ඉන්න විදිය අපිට පෙන්වනවා. මේ වෙලාවේ ඉඳලා මම මේ තරුණයාට වුල්ෆ් කියලා කතා කරන්න. මේ වෙලාවේදී වුල්ෆ්ගේ අවධානය මෙතනට එන ශංකර් කියලා පුද්ගලෙක් දිහාට යොමු වෙලා තියෙනවා. භාස්කර් කියන පුද්ගලයාගේ සහ වුල්ෆ්ට අයිති මුදල් භාගයක් ප්‍රවාහනය කරන වැඩකට තමයි ශංකර් මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒත් මෙතනට ආව වෙලාවේ ඉඳලම ශංකර් මොකක් හරි දෙයකට ලෑස්තිලා ඉන්නවා කියලා නම් වුල්ෆ්ට නෝට් එනවා. භාස්කර්ගෙන් සල්ලිත් අරගෙන ඉක්මනින්ම එතනින් පිටත් වෙලා යන්න උත්සාහ කරන ශංකර්ට මේ වෙලාවේ වුල්ෆ් කතා කරනවා. ශංකර් වුල්ෆ්ගේ ළඟට එනකොටම වුල්ෆ් ශංකර්ගේ කකුලට පහර දීලා එයාව වුල්ෆ්ගේ පුටුව යටම හිර කරලා ශංකර්ගේ ෆෝන් එක අතට ගන්නවා. ඊට පස්සේ එයා ශංකර්ගේ ෆෝන් එක අරගෙන ඒකේ අවසානට ඩයල් කරලා තිබ්බ නම්බර් එකට කෝල් එකක් ගන්නවා. මේ වෙලාවේ තමයි එතන ඉන්න හැමෝටම ශංකර් මේ සල්ලි ටික හොරකම් කරන්න සූදානම් වෙලා හිටියා කියලා දැනගන්න ලැබෙන්නේ. මේ හැම දෙයක්ම අහගෙන හිටපු භාස්කර් මේ වෙලාවේ එයාගේ ගෝලියොත් එක්ක එකතුලා ශංකර්ව පුටුවකට තියලා කැට ගහනවා. මේ වෙලාවේදී තවත් පුද්ගලෙක් වුල්ෆ්ට කතා කරලා වුල්ෆ් එක යම්කිසි පුද්ගලයෙක් ගැන වුල්ෆ්ගෙන් ප්‍රශ්න කරනවා. ඊට පස්සේ වුල්ෆ් ඒ පුද්ගලයාත් එක්ක කතා කරලා වුල්ෆ් කැමති තැනකට ඒ පුද්ගලයාව ගෙන්න ගන්න කැමති කරව ගන්නවා. ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න නම් ඔයාලට දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ පුද්ගලින් පිරිසක් එකතුලා තවත් පුද්ගලයට වද දෙමින් එයාගෙන් යම්කිසි දෙයක් ගැන ප්‍රශ්න කරන විදිය. ඒත් මේ පුද්ගලයා නම් මේ වෙලාවේ කිසිම තොරතුරක් එළියට දෙන්නේ නැහැ. ඒ වෙලාවේ මෙතන ඉන්න එක පුද්ගලයෙක් එයාගේ පිහියත් අරගෙන මෙතනට ඇවිල්ලා අර පුද්ගලයාව ඝාතනය කරලා දානවා. ඇත්තටම මේ වෙලාවේ ඒ ඝාතනය සිද්ධ කරන්නේ ගොළු පුද්ගලෙ. මම මේ වෙලාවේ ඉඳලා එයාට සයිලන්ට් කියලා කතා කරන්න. ඊට පස්සේ අපිට ආයමත් භාස්කරව පෙන්නනවා. මේ වෙනකොට ශංකර් එක ගොඩක්ම තරහින් ඉන්න භාස්කර් අඬුවක් අරගෙන ශංකර්ගේ කොණ්ඩේ ගොඩක් අමාරුස් විදිහට උගුල්ලන්න පටන් ගන්නවා. මේ වෙලාවේ එතනට ඇවිල්ලා ඉන්න වුල්ෆ්ට තරුණියගේ වොයිස් මැසේජ් එකක් එනවා. මේ නිසාම වුල්ෆ් ඒ තරුණියව හම්බ වෙන්න යන සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒත් භාස්කර් නම් තවමත් එයාගේ වැඩේ නතර කරලා තිබුණේ නැහැ. මේ වෙලාවේ එතන එළියේ ඉන්න වුල්ෆ් එයාගේ ළඟ බිබෙට්ලා තියෙන ලී පෙට්ටිය කවුල ගන්නවා. ඇතර මේ ලී පෙට්ටිය ඇතුලේ තිබිලා තියෙන්නේ වුල්ෆ්ට අයිති වෘක නියපොතු ආකාරයට හදපු නකල් එකක්. ඒක මේ වෙලාවේදී මේ පෙට්ටියේ නොතිබුණු නිසාම වුල්ෆ් මේ ගැන මුතු කියන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. මුතු මේ ආයුධය අත්වැරදීමකින් පරණ යකඩ එක්ක අයින් කරලා කියලා තමයි එයානම් මේ වෙලාවේ කියන්නේ. ඒත් වුල්ෆ් මේ වෙලාවේ නම් මුතුට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඊට පස්සේ අපිට ආයමත් ශංකරව පෙන්නනවා. එයාට මේ සිද්ධ කරපු දේ නිසාම ශංකර් මේ වෙද්දී වුල්ෆ් සහ භාස්කර් එක ගොඩක්ම තරහින් තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට ආයමත් සයිලන්ට පෙන්නනවා. තාම සයිලන්ට සහ එයාගේ පිරිසට නම් එයාලා හොයන පුද්ගලයාව හම්බ වෙලා නැහැ. මේ වෙලාවේ තමයි මෙතනට මූණ ආවරණය කරගත්ත මැර පිරිසක් සයිලන්ට පහර දෙන්න ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවේ සයිලන් ළඟ ඉන්න බාලුණා මේ වැඩේ කරේ කවුද කියලා හොඳටම දැනගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේදී ක්‍රිෂ්ණන් ඒ මැරයන්ව එපු මාටින් කියන පුද්ගලයාට කෝල් එකක් ගන්නවා. ඒ වෙලාවේ තමයි මාටින් එයාව මරන්න වෘත්තියේ මිටිමරුවන් පිරිසක් එවපු බව බාලු හරියටම දැනගන්නේ.
මේ වතාවේ මාටින්ට බාලුව මරන්න බැරි වුණත් එයා හිස මුඩු කරලා බාලුගේ දෙපතුල ළඟට අරගෙන එනවා කියලා මාටින් මේ වෙලාවේ ක්‍රිස්ලන්ට කියනවා. මේ වෙලාවේ තමයි සයිලන් මාටින් එවපු හැම මරයෙක්ම ඝාතනය කළා කියලා මාටින්ට බාලුගෙන් දැනගන්න ලැබෙන්නේ. ඒ වගේම මේ වෙලාවේ තමයි අපිට හරියට මෙතන සිද්ධුනේ මොකද්ද කියලා පෙන්නන්නේ. සයිලන් එයාගේ පිහියත් අරගෙන මේ මැරයන් පිරිස එක්ක තනියම සටන් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි ක්‍රිස්ලන් මාටින්ට කෝල් එකක් අරගෙන තියෙන්නේ. බාලු මාටින් එක්ක කතා කරන අතරෙදිම සයිලන් තනියම එතන ඉන්න මැරයෝ හැමදෙනෙක්ම ඝාතනය කරනවා. මේ නිසාම මාටින්ට බාලු ඉදිරි ලැජ්ජාවට පත් වෙන සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. කාර් එකට නැගලා බාස්කර් එක ටිකක් වෙලා කතා කර කර ඉඳලා සර්විස් සෙන්ටර් එකෙන් පිටත් වෙන හදන වුල්ෆ්ගේ කාර් එක මේ වෙලාවේ කැඩෙනවා. ඊට පස්සේ එතනට ආව බාස්කර් මුතුටත් එතනම කතා කරලා ඒ කාර් එක හදන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මාටින්ව. ක්‍රිස්ලන් ඉදිරිය ලැජ්ජාවට පත් වෙලා ඉන්න මාටින් ළඟට එන එයාගේ ගෝලෙයි ක්‍රිස්ලන්ව ඝාතනය කරන්න පීටර් කියන මැරයාගේ කල්ලිය යවපද කියලා මාටින්ගෙන් අහනවා. ඒත් වැඩි ප්‍රසිද්ධියේ ඇවිදින් නැති ක්‍රිස්ලන් එළියට බහලා ඉන්න හේතුව ගැන තමයි මාටින් මේ වෙලාවේ කල්පනා කරමින් ඉන්නේ. ඒ වෙලාවේ තමයි එතන ඉන්න මාටින්ගේ ගෝලෙක් ඒකට හේතුව මොකද්ද කියලා මාටින්ට කියන්නේ. මේ වෙනකොටත් සයිලන්ගේ නංගි අතුරුදහන් වෙලා තමයි ඉන්නේ. ඒ නිසාම තමයි සයිලන් සහ ක්‍රිස්ලන් මේ විතර හැමතැනටම එයාලගේ පිරිස යොදවලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම සයිලන් සහ ක්‍රිස්ලන් මේ හොයන්නේ සයිලන්ගේ සහෝදරියම තමයි. මේ හැමදේම එයාගේ ගෝලෙකින් දැනගත්ත මාටින් ක්‍රිස්ලන්ව ඝාතනය කරන්න පීටර්ගේ මැර කල්ලියත් එක්ක කතා කරන්න කියලා ඒ පුද්ගලයාට කියනවා. ඊට පස්සේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. එයාගේ කාර් එක හදාගන්න බැරි නිසාම වුල්ෆ් එයාගේ සර්විස් සෙන්ටර් එකේ තියෙන පරණ කාර් එකක් අරගෙන එයාගේ ගමන පිටත් වෙලා යනවා. මේ වෙලාවේ අපිට ෆාමසි එකක් ළඟ ඉන්න බාලුගේ අයියාව පෙන්නනවා. ඇත්තටම එයා තමයි සයිලන්ගේ තාත්තා. එයා මේ වෙනකොටත් අතුරුදහන් වෙලා ඉන්න එයාගේ දුව මෛත්‍රීව හැමතැනම හොයන ගමන් තමයි ඉන්නේ. ඒ වගේම එයා මේ වෙලාවේදී ක්‍රිස්ලන්ට කෝල් එකක් අරගන්නවා. ක්‍රිස්ලන් මේ වෙලාවේදී මෛත්‍රී කීර්තනා කියලා එයාගේ යාළුවගේ ගෙදර ඉන්නවා කියලා මෛත්‍රීගේ තාත්තට බොරු කියනවා. ඊට පස්සේ මෛත්‍රීගේ තාත්තා මෛත්‍රීව ඉක්මනින්ම එක්කරගෙන එන්න කියලා බාලුට කියනවා. ඊට පස්සේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. මේ වෙලාවේදී වුල්ෆ් ඉන්න තැනට මෛත්‍රීගේ තාත්තාත් එනවා. එයා මේ වෙලාවේදී එන්නේ මෛත්‍රීගේ යාළුවා කීර්තනාව හම්බ වෙන්න. ඒ වෙලාවේ තමයි එයා මෛත්‍රී කීර්තනා එක්ක හිටියේ නැහැ කියලා දැනගන්නේ. ඒ නිසාම මෛත්‍රීගේ තාත්තලා මේ වෙලාවේ ගොඩක්ම ෂොක් වෙනවා. ඊට පස්සේ එයා ගොඩක් කලබලෙම වුල්ෆ්ට කතා කරලා එයා ඉන්න තැන පහු කරගෙන ටිකක් ඉස්සරහට යනකොටම මෛත්‍රීගේ යාළුවෙක් වුණ අනුට කෝල් එකක් දෙනවා. මේ වෙලාවේ තමයි මෛත්‍රී එයාගේ බොයෆ්‍රෙන්ඩ් එක්ක පැල්ලක් ගියා කියලා මෛත්‍රීගේ තාත්තා දැනගන්නේ. ඒත් එකම අපිට පෙන්නන්නේ වුල්ෆ් මෛත්‍රීගේ තාත්තව එයාගේ කාර් එකට දාගන්න විදිය. මේ වෙලාවේදී වුල්ෆ් එයාගේ අතේ ගෑවිලා තියෙන ලේ එයාගේ ලෙන්සුවෙන් පිහදාලා ඒක පැත්තට විසි කරලා එතනින් පිටත් වෙලා යන විදිය අපිට පෙන්නනවා. ඇත්තට මෙතන මොකද්ද සිද්ධ වුනේ? ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ශංකර්ව. කොණ්ඩේ භාගයක් ගලවගෙන ඉන්න ශංකර්ව දැකපු එයාගේ යාළුවෝ ටික එයාට බිහිළු කරපු විදිය එයාට මතක් වෙනවා. මේ ගැන මතක් කරපේ ශංකර් මේ වෙලාවේ එයාගේ කොණ්ඩේ කපලා ඉවත් කරලා දානවා. මේ වෙලාවේ තමයි ශංකර්ගේ යාළුවෝ දෙන්නෙක් එතනට එන්නේ. ශංකර්ට සිද්ධ වුණ දේ මේ වෙලාවේ හරියටම දැනගත්ත මේ පුද්ගලයා දෙන්න මේ වෙලාවෙම බාස්කරව ඝාතනය කරමු කියලා ශංකර්ට කියනවා. ඒත් ශංකර්ට මේ වෙලාවේ වුල්ෆ්ගෙන් පළිගන්න තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒකට හේතුව තමයි බාස්කර් ශංකර්ගේ කොණ්ඩේ ගලවන්න කලින් වුල්ෆ් ශංකර්ගේ දත් කිහිපයක්ම අඩුවකින් ගලවලා දාලා තිබුණ එක. ඊට පස්සේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. එයා මේ වෙලාවේදී බාස්කර්ට කෝල් කරන්න උත්සාහ කළත් එයාට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපිට අක්ෂරාව පෙන්නන්නේ. එයා මේ වෙලාවේදී කවුරුහරි කෙනෙක් කෙනකම් මඟ බලන්න ඉන්න විදිය අපිට පෙන්නනවා. ඇත්තටම එයා මේ වෙලාවේදී බලන්න ඉන්නේ වෙන කවුරුත් වුල්ෆ් එනකන් තමයි. ඊට ටික වෙලාවකට පස්සේ එතනට එන වුල්ෆ් අක්ෂරාව කාර්කේ පිටිපස්ස ෂීට් එකේ දාගෙන එතනින් පිටත් වෙලා යනවා. අක්ෂරාගේ බොයෆ්‍රෙන්ඩ් තමයි වුල්ෆ් කියලා කියන්නේ. අක්ෂරා වුල්ෆ් එක්ක පැනලා යන තමයි එයාගේම තාත්තට නිදිපෙති බොන්න දීලා මේ විදිහට ගෙදරින් එළියට පිටත් වෙලා ආවිල්ලා තියෙන්නේ. ඒත් වුල්ෆ් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අක්ෂරා නම් තාම දැනගෙන හිටියේ නැහැ. ඒත් අක්ෂරා නම් වුල්ෆ්ල ගොඩක් ආදරය කරනවා. ටික තුරක් ඉස්සරහට ගිහින් වුල්ෆ් එකපාරම එයාගේ කාර් එක හරවනවා. ඒ ගැන ප්‍රශ්න කරපු අක්ෂරාට වුල්ෆ්ට තව කෙනෙක්ගේ ලැබෙන්න තියෙන මුදල් වගේක් අරගන්න ආයමත් යන්න වෙනවා කියලා තමයි වුල්ෆ් නම් මේ වෙලාවේ කියන්නේ. ඊට පස්සේ අපිට ආයමත් මාටින්ව පෙන්නනවා. මේ වෙලාවේ මාටින්ව හම්බ වෙන්න එන කෙනෙක් මෛත්‍රී ගැන එයාට ලැබෙන තොරතුරක් මාටින්ට ලබා දෙනවා. ඊට පස්සේ මාටින් මේ වෙලාවේ ක්‍රිස්ලන්ට කෝල් එකක් අරගෙන එයා කියන දේ සයිලන්ටත් ඇහෙන්න ස්පීකර්ස් දාන්න කියලා කියනවා. මේ වෙලාවේ මේ පිරිස ඉන්නේ මෛතලිගේ තාත්තව වුල්ෆ් කාර් එකට දාගත්ත තැනම තමයි. මෛතලි මේ වෙනකොටත් මාටින්ගේ බාරේ ඉන්නවා කියලා කියන මාටින් එයාව බේර ගන්න ඕනේ නම් සයිලන්ට තනියම මාටින්ව හම්බ වෙන්නේ එන්න කියලා මේ වෙලාවේ මාටින් කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ගණපති කියන පොලිස් නිලධාරියාව. නයිට් ෂිෆ්ට් එක වැඩ කරන මේ නිලධාරියා පාර දෙන වාහන පරීක්ෂා කරන ගමන් ඉන්නවා. ගණපති කියන්නේ මිනිසුන්ගේ පගාව අරගෙන එයාලව නිදහස් කරන ජාතියේ කෙනෙක්. මේ වෙලාවේ තමයි වුල්ෆ්ගේ කාර් එකත් එතනට එන්නේ. ඊට පස්සේ අපිට ආයමත් සයිලන් ඇතුළු පිරිස පෙන්නනවා. මෛතලිව බේර ගන්න මාටින් ඉන්න තැනට යන්න තමයි සයිලන් මේ වෙලාවේ තීරණය කළා තියෙන්නේ. ඊට පස්සේ එයා තනියම බයික් එකකුත් අරගෙන මාටින්ව හම්බ වෙන්න යන පිටත් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ වුල්ෆ්ගේ කාර් එක ගණපති සහ අනිත් නිලධාරීන් එකතුලා පරීක්ෂා කරන විදිහ. මේ වෙලාවේ අක්ෂරා නම් වුල්ෆ්ගේ කාර් එකේ හිටියේ නැහැ. කාර් එක පරීක්ෂා කරන පොලිස් නිලධාරීන් මේ වෙලාවේ වුල්ෆ්ව නිදහස් කළා දානවා. ඒත් මේ වෙලාවේ අක්ෂරා කොහෙද ඉන්නේ? ඉතින් අපි බලමු ඉස්සරහට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.
ඊට පස්සේ අපිට පෙන්වන්නේ සයිලන්ට් මාටින්ව මුණ ගැහෙන්න ගිහින් ඉන්න විදිහ. මේ වෙලාවේදී මාටින් උත්සාහ කරන්නේ මෛත්‍රී මාටින් ගාව ඉන්නවා කියලා එයාට බොරු කියලා සයිලන්ට්ගේ පළිගන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වුල්ෆ් අක්ෂරා එනකන් එයාගේ කාර් එකට වෙලා බලන ඉන්න විදිහ. ඇත්තට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා මේ වෙලාවේ තමයි අපිට හරියටම පෙන්වන්නේ. පොලිසිය ඉන්න නිසා වුල්ෆ් අක්ෂරාට කාර් එකෙන් එළියට ගිහිල්ලා හැංගිලා ඉන්න කියලා කියනවා. ඒත් මේ වෙනකම්ම වුල්ෆ්ගෙන් පළිගන්න එයාගේ පිටිපස්සෙන් ආව ශංකර් ඇතුළු පිරිස මේ වෙලාවේ අක්ෂරාව පැහැරගෙන තියෙනවා. මේ වෙලාවේ මේ හැමදේම වුල්ෆ්ටත් ඉබෙන් වගේ තේරෙන්න පටන් ගන්නවා. මේ වෙනකොටත් අක්ෂරාව පැහැරගෙන ආව ශංකර් ඇතුළු පිරිස එයාව පාළු ගොඩනැගිල්ලට අරගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. මේ වෙලාවේදී ශංකර්ගේ පහර දීපක් නිසා අක්ෂරාගේ සිහිය නැති වෙනවා. මේ වෙනකොටත් වුල්ෆ් ශංකර් ඉන්න තැනට එන ගමන් තමයි ඉන්නේ. ශංකර් අක්ෂරාව ඝාතනය කරනවා කියලා දැනගත්ත ශංකර්ගේ යාළුවෙක් මේ වෙලාවේ අක්ෂරාට අතවර කරන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ තමයි අපිට ආයමත් සයිලන්ට්ව පෙන්වන්නේ. මෛත්‍රී ගැන කියලා සයිලන්ට්ව බ්ලැක්මේල් කරන මාටින්ගේ පිරිස මේ වෙලාවේ සයිලන්ට්ව පහර දෙන්න පටන් ගන්නවා. ඒත් සයිලන්ට් නම් මේ වෙලාවේ ඒ කිසිම කෙනෙක්ට පහර දෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඊට පස්සේ අපිට ආයමත් ශංකර් ඇතුළු පිරිස පෙන්වනවා. අක්ෂරාට අතවර කරන්න උත්සාහ කරන මේ පිරිසට මේ වෙලාවේ එයාලගේ වැඩේ නතර කරන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි මේ ළඟම තියෙන ග්‍රවුන්ඩ් එකට මේ වෙලාවේ ගණපති ඇතුළු පොලිස් නිලධාරීන් එන එක. මේ අතරෙම මාටින්ගේ මැරයෙන් සයිලන්ට්ව පහර දෙන විදිහත් අපිට පෙන්වනවා. මේ වෙනකොට නම් සයිලන්ට් ටිකක් දුර්වල වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට ආයමත් ගණපතිව පෙන්වනවා. මේ වෙලාවට සේසුම් වෙලා ඉන්න අක්ෂරා ළඟට එන වුල්ෆ් එයාගේ දිහා ටිකක් කරලා බලන ඉඳලා එතරෙන්න ශංකර් සහ එයාගේ යාළුවන්ට ගොඩක් දරුණු විදිහට පහර දෙන්න පටන් ගන්නවා. ඒත් ගණපතිට නම් මේ කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මෙතන ඉන්න පුද්ගලයන් හැම කෙනෙක්ටම බිම වැටකම පහර දීලා වුල්ෆ් අවසානයේදී ශංකර්ගේ බෙල්ල කපලා එයාව ඝාතනය කරන්න සූදානම් වෙනකොටම අක්ෂරාට සිහිනවා. ඉතින් මෙයාට සිහින විදිහ වුල්ෆ් දකිනවා. මේ නිසාම එයා ශංකර්ව අතහැරලා එයා ළඟට දුවගෙන එන අක්ෂරාව වැළඳ ගන්නවා. ඊට පස්සේ වුල්ෆ් ගණපති ඇතුළු පොලිස් නිලධාරීන් මෙතනින් පිටත් වෙලා යනකම් බලන් ඉන්න තීරණය කරනවා. මේ වෙලාවේ තමයි බාස්කර් වුල්ෆ්ට කෝල් කරන්නේ. ඒත් වුල්ෆ් නම් බාස්කර්ගේ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ඉතින් මේ නිසාම බාස්කර් ටිකක් තරහ යනවා. වුල්ෆ් සහ අක්ෂරා ආයමත් එයාලගේ ගමන ආරම්භ කළාට පස්සේ ආයමත් බාස්කර් වුල්ෆ්ට කෝල් කරනවා. මේ වෙලාවේ ගොඩක්ම තරහින් ඉන්න බාස්කර් අක්ෂරා ගැන කියලා අහලා වුල්ෆ්ට බලින්න පටන් ගන්නවා. බාස්කර් කියන දෙයට වුල්ෆ් අකමැති වෙන නිසාම බාස්කර්ට නම් මේ වෙලාවේ ටිකක් තරහ යනවා. ඒ කියන්නේ වුල්ෆ් අක්ෂරාට ඇත්තටම ආදරේ කරන්නේ නැද්ද? එයා මේ විදිහට අක්ෂරාව අරගෙන යන්නේ කොහේද? ඉතින් අපි බලමු ඉස්සරහට මොකද සිද්ධ වෙන්නේ කියලා. බාස්කර් එක කතා කරපු වුල්ෆ් ඊට පස්සේ අක්ෂරාට කතා කළා. එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න කියලා අක්ෂරාට කියනවා. වුල්ෆ් ගැන සැක නොහිතන අක්ෂරාත් එයා කීප විතරම අක්ෂරාගේ ෆෝන් එක ඕෆ් කරලා දානවා. ඊට පස්සේ අපිට ආයමත් ශංකර් ඇතුළු පිරිස පෙන්නවා. වුල්ෆ් එක ගොඩක් තරහින් ඉන්න මේ පිරිස මේ වෙලාවේදී වුල්ෆ්ව ඝාතනය කරන්න පීටර් කියලා පුද්ගලයෙක්ගෙන් සහාය ලබා ගන්න තීරණය කරනවා. ඊට පස්සේ අපිට ආයමත් ක්‍රිෂ්ණන්ව පෙන්නවා. මෛතිලී කියන තරුණියව පැහැරගෙන තියෙන්නේ මාටින් නෙමෙයි කියලා මේ වෙලාවේ තමයි එයාට දැනගන්න ලැබෙන්නේ. ඒත් මේ වෙනකොට සයිලන්ට් නම් මාටින්ගේ මැරෙන්නේ හොඳටම ගුටි කාලා තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට ආයමත් සයිලන්ට්ව පෙන්නවා. මේ වෙලාවේදී මාටින් සයිලන්ට්ගේ පිහිය අතට අරගෙන එයාගේ ඝාතනය කරන්න සූදානම් වෙලා තමයි ඉන්නේ. මෛතිලී මාටින් ළඟ නැහැ කියලා මේ වෙනකොටත් දැනගෙන ඉන්න ක්‍රිෂ්ණන් එයාගේ ගෝලයෝගේ දැඩි විරෝධයේ මැදියම ලොකු කුළුගඩියක් අරගෙන මාටින් සහ එයාගේ පිරිස ඉන්න තැනට එනවා. ඊට පස්සේ එයා ඒ කුළුගඩිය සයිලන්ට්ගේ පැත්තට විසි කරලා ඇත්තටම සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා සයිලන්ට්ට කියනවා. ඒක දැනගත්ත සයිලන්ට් ඒ කුළුගඩිය අතට අරගෙන එතන ඉන්න හැම කෙනෙක්ටම පහර දීලා එයාලව ඝාතනය කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ වුල්ෆ් එයාගේ යාළුවන්ගෙන් සල්ලි අරගෙන එක තැනකට ගිහිල්ලා ඉන්න විදිහ. මේ වෙලාවේ එතනට එන එක පුද්ගලයෙක් වුල්ෆ්ට මුදල් පිරුණු බෑග් එකක් දෙනවා. ඒ වෙලාවේම එතනට එන ගණිකාවක් මේ පුද්ගලයන්ට ඇවිදලි කරන්න පටන් ගන්නවා. මේ හැම දෙයක්ම දිහා බලන් ඉන්න අක්ෂරා මේ පුද්ගලයා ගැන වුල්ෆ්ගෙන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. එයාට සල්ලි ඉල්ල ගන්න වෙන කෙනෙක් හිටියේ නැහැ කියලා අක්ෂරාට බොරු කියන වුල්ෆ් ඉක්මනින්ම සල්ලි ආපහු එයාට දෙන්නම් කියලා අක්ෂරාට පොරොන්දු වෙනවා. මේ වෙලාවේ තමයි අක්ෂරාට නතර නොවන කැස්සක් ඇති වෙන්නේ. මේ ගැන අහන වුල්ෆ් එයා අඳුරන ෆාමසි එක තරුණයට කතා කරලා එයාගේ ෆාමසි එක වහන්න එපා කියලා එයාට කියනවා. මේ වෙලාවේ අපිට ආයමත් ගණපතිව පෙන්නවා. පොලිස් බස් එකක් කැඩලා තිබුණු නිසාම ඒක හදාගන්න මැකැනික් කෙනෙක් හොයාගෙන එන්න කියලා ඉහලින් ගණපතිට අණ ලැබුණු නිසාම එයා එතන ඉන්න පොලිස් නිලධාරියෙක්ව බාස්කර් ළඟට පිටත් කරලා යවනවා. මේ වෙලාවේ තමයි අපිට ආයමත් සයිලන්ට්ව පෙන්වන්නේ. මෛත්‍රී ගැන තොරතුරු හොයන සයිලන්ට්ගේ ගෝලයෙක්ට මේ වෙලාවේ බාස්කර් ගැන ඔත්තුවක් ලැබෙන විදිය අපිට පෙන්වනවා. මේ අතරෙම ෆාමසි ළඟට ආව වුල්ෆ් අක්ෂරාව කාර් එකේම තියලා එයාට බෙහෙත් අරගෙන එන්න ෆාමසි ළඟට යනවා. මේ වෙලාවේ තමයි කාර් එකේ තියෙන වුල්ෆ්ගේ ෆෝන් එකට බාස්කර්ගෙන් කෝල් එකක් එන්නේ. ඒත් එක්කම අක්ෂරා මේක ආන්සර් කරනවා. වුල්ෆ් එක තරහින් ඉන්න බාස්කර් ෆෝන් එක ආන්සර් කරපු ගමන් ඒ ඉන්න වුල්ෆ් කියලා හිතාන එයාට බනින්න පටන් ගන්නවා. ඒ වගේම වුල්ෆ් අක්ෂරාව මුදල් වලට විකුණන්න සූදානම් වෙනවා කියලා මේ වෙලාවේ අක්ෂරාට දැනගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තමයි අක්ෂරාට වුල්ෆ් යාට ෆෝන් එක ඕෆ් කරන්න කියපු විදිය වගේම එයා ගණිකා බෙලෙත් දෙකෙන් මුදල් අරගත්ත විදිය ගැන මතක් වෙන්නේ. මේ වෙලාවේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. එයා ෆාමසිස්ට් ගිහින් කැස්සට පාවිච්චි කරන ටැබ්ලට් වගේම නිදිපෙත දෙකකුත් මේ වෙලාවේ මිලදී ගන්නවා. මේ වෙලාවේ මෙතනට ආව තවත් තරුණෙක් කොන්ඩොම්ස් වගේ මිලදී ගන්න විදිය අපිට පෙන්නනවා. කාර් එකට වෙලා ඉන්න අක්ෂරා මේ වෙලාවේදී වුල්ෆ් එයාව රැවට්ටුවා කියලා හිතලා ගොඩක්ම දුකින් අඬමින් තමයි කාලය ගත කරන්නේ. වුල්ෆ් එයාගේ පැත්තට එනවා දැකපු අක්ෂරා එයාගේ ඇඬීම ගොඩක් අමාරුවෙන් නතර කර ගන්නවා. ඊට පස්සේ වුල්ෆ් එයා අරගෙන ආව බෙහෙත් ටික අක්ෂරාට දීලා ඒව ටික බොන්න කියලා කියනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සයිලන්ට් ඇතුළු පිරිස. මේ වෙලාවේ තමයි ක්‍රිෂ්ණන්ගේ යාළුවන්ගේ මෛත්‍රී ගැන හෝඩුවාවක් මේ අයට ලැබෙන්නේ.
මෛතලි ෆාමසි එකක් ගාව ඉන්න විදිය මේ වෙලාවේ මේ පුද්ගලයා දැක්කා කියලා ක්‍රිෂ්ණන්ට දැනගන්න ලැබෙනවා. ඊට පස්සේ මේ පිරිස ඒ ෆාමසික පැත්තට යන්න පිටත් වෙනවා. මේ වෙලාවේ තමයි අර පොලිස් නිලධාරියා කාර්මිකෙක් වෙන බාස්කර්ව හොයාගෙන එන්නේ. ඒත් බාස්කර් නම් මේ වෙලාවේ ගොඩක්ම රැ වෙලා තිබුණු නිසාම මේ ගමන එන්න බෑ කියලා මේ නිලධාරියාට කියනවා. ඒත් බාස්කර්ගේ නීති විරෝධී ව්‍යාපාර ගැන දැනගෙන හිටපු ගණපතිගේ කීම නිසාම බාස්කර්ට මේ වැඩේ ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. වුල්ෆ් අක්ෂරාට අරගෙන ආව බෙහෙත් පෙති බොන්න මුලින්ම අකමැති වුණ අක්ෂරාට වුල්ෆ්ගේ බලකිරීම නිසාම මේ වෙලාවේ බෙහෙත් ටික බොන්න සිද්ධ වෙනවා. බෙහෙත් බිව්වට පස්සේ අක්ෂරා ගොඩක් දුකින් අඬන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඒ ගැන ප්‍රශ්න කරන වුල්ෆ්ට එයාගේ තාත්තව මතක් වෙලා දුක හිතුණා කියලා අක්ෂරා බොරු කියනවා. ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින්ම අක්ෂරාට සිහිය නැති වෙනවා. මේ වෙලාවේ සයිලන්ගේ පිරිස බාස්කර් ඉන්න තැන ගැන දැනගන්න වෙන පුද්ගලයෙක්ව අල්ලගෙන තමයි හිටියේ. සයිලන්ගේ කල්ලියට බය වෙලා ඉන්න මේ පුද්ගලයා ඉක්මනින්ම බාස්කර්ගේ ඇඩ්‍රස් එක හොයාගෙන ඒක සයිලන් ඇතුළු පිරිසට දෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අර ෆාමසිකට ඇවිල්ලා කොණ්ඩ මිලදී ගත්ත තරුණයා තවත් තරුණියක් එක්ක එක තැනකට යන විදිහ. ඇත්තටම මේ තරුණයත් එක්ක ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මෛත්‍රී. ඇත්තටම මේ සතීෂ් කියන තරුණයා මෛත්‍රීව රවට්ටලා මෙතනට අරගෙන ඇවිල්ලා තියෙන්නේ එයාව මෙතන ඉන්න පුද්ගලයන්ට මුදල් වලට විකුණන්න. සතීෂ්ගේ රැකියාව විදිහට එයා කරන්නේ අහිංසක තරුණයාම රවට්ටලා එයාල එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඊට පස්සේ මේ තරුණයන්ව මුදල් වලට විකුණන එක. මේ පුද්ගලයන්ගේ මුදල් අරගත්ත සතීෂ් මේ වෙලාවේ මෛත්‍රීව එතන දාලා පිටත් වෙලා යන්න යනවා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇති බාස්කර් සහ වුල්ෆ් අක්ෂරාට කරන්න යන්නේත් ඒ දේම තමයි. ඒ වගේම සයිලන් ඇතුළු පිරිස මේ වෙලාවේ බාස්කර්ව හොයාගෙන යන්න හේතුවත් බාස්කර් මේ නෙට්වර්ක් එකේම පුරුකක් වීම නිසා. මේ වෙනකොටත් බාස්කර් ඉන්න තැනට ඇවිල්ලා ඉන්න සයිලන් ඇතුළු පිරිසට නම් බාස්කර්ව අල්ලගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි එයා මේ වෙනකොටත් අර පොලිස් නිලධාරින් එක්ක එතනින් පිටත් වෙලා තිබුණ එක. මේ වෙලාවේ තමයි බාස්කර් ඉන්න තැනට වුල්ෆ් එන්නේ. සයිලන් ඇතුළු පිරිසව දැකපු වුල්ෆ් එයාගේ කාර් එක ටිකක් ඈතින් නතර කරලා මේ දිහා බලන ඉන්නවා. ටික වෙලාවක් මෙතන හිටපු සයිලන් ඇතුළු පිරිස මෙතනින් පිටත් වෙලා යන්න තීරණය කරනවා. ඒ වගේම මෙතන ඉන්න වුල්ෆ් එයාගේ ෆෝන් එක අරගෙන බාස්කර්ට වොයිස් මැසේජ් එකක් දානවා. අපි නිසා ආයෙමත් කාටවත් නරකක් වෙන්න දෙන්න බෑ කියලා තමයි වුල්ෆ් මේ වෙලාවේ බාස්කර්ට කියන්නේ. ඒ වගේම වුල්ෆ් මේ පොඩි නෙට්වර්ක් එකෙන් අයින් කරන්න කියලා එයා බාස්කර්ට කියනවා. මේ වෙලාවේ මේ හැමදේම සයිලන්ට් බාස්කර් ඉන්න තැනගෙන ඔත්තුව දුන්න අර පුද්ගලයා අහගෙන තමයි ඉන්නේ. ඊට පස්සේ මේ පුද්ගලයා එයාගේ හිත වෙනස් කරගෙන ආයෙමත් සයිලන් ළඟට ගිහිල්ලා මෛත්‍රී ඉන්න පුළුවන් කියලා විශ්වාස කරන්න පුළුවන් තැනක් ගැන සයිලන්ට් ඔත්තුවක් දෙනවා. සයිලන් එතනට පිටත් වෙලා ගියාට පස්සේ අක්ෂරා ළඟට යන වුල්ෆ් එයාගේ දිහා බලාගෙන අතීත සිදුවීමක් මතක් කරනවා. වුල්ෆ් මීට ටික කාලයකට කලින් අක්ෂරාගේ තාත්තව හම්බ වෙන්න ගිහිල්ලා මේ දෙන්නගේ සම්බන්ධයට අක්ෂරාගේ තාත්තගෙන් කැමැත්ත අරගන්න උත්සාහ කරනවා. ඒත් වුල්ෆ්ගේ තාත්තා මියගේ වුල්ෆ්ගේ අතිමයි කියලා දැනගෙන හිටිය අක්ෂරාගේ තාත්තා මේ දෙන්නගේ සම්බන්ධයට පොඩ්ඩක්වත් කැමති වෙන්නේ නැහැ. මේ සිදුවීම මතක් කරමින් වුල්ෆ් මේ වෙලාවේ අක්ෂරාගේ ගෙදරට එනවා. ඒත් අක්ෂරාගේ තාත්තා නම් තාමත් හොඳටම නිදාගෙන තමයි ඉන්නේ. මේ වෙලාවේ තමයි අපිට ආයමත් මෛත්‍රීව පෙන්වන්නේ. මෛත්‍රීව මිලදී ගත්ත තරුණයන් පිරිසක් මේ වෙලාවේදී මෛත්‍රීගේ මුරණ්ඩුකම නිසාම එයාට පහර දෙන ගමන් තමයි ඉන්නේ. මේ මිනිසුන්ගේ පහර කෑම ඉවසන්න බැරිම තැන මෛත්‍රී මේ තරුණයන් කියන දෙයට කැමති වෙනවා වගේ එයාට රඟපාන්න පටන් ගන්නවා. මේ නිසාම මේ පුද්ගලයන් මෛත්‍රීට ගහන එක නතර කරනවා. මේ වෙලාවේ මෛත්‍රී එයාගේ බෑග් එක දිහා ටිකක් වෙලා බලාන ඉඳලා වතුර ටිකක් බොන්න මෙතන ඉන්න තරුණයෙක්ගෙන් අවසර ඉල්ලනවා. ඒ අවසරයෙන් එයාගේ බෑග් එක ළඟට යන මෛත්‍රී එක පාටම එයාගේ බෑග් එක ඇතුළේ තිබුණ පිස්තෝලයක් එලියට ගන්නවා. ඊට පස්සේ නම් මේ කිසිම කෙනෙක්ට මෛත්‍රීගෙන් සමාවක් ලැබෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙතන ඉන්න හැම තරුණයෙක්ම මෛත්‍රී වෙඩිතිලා ඝාතනය කරනවා. ඒත් එක්කම මේ ශබ්දය ඇහුණ සතීෂ් මෙතනට එනවා. එයාව දැකපු මෛත්‍රී තුවක්කුවත් අරගෙන සතීෂ්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ආයමත් වුල්ෆ්ව පෙන්නනවා. එයා මේ වෙලාවේදී පාරයින ඉන්නේ තවත් පුද්ගලයෙක් එක්ක මත්පැන් පානය කරන ගමන් තමයි ඉන්නේ. මේ පුද්ගලයාගේ බීමත්කම නිසාම එයාගේ බිරිඳත් මිය ගියා කියලා මේ වෙලාවේ ඒ පුද්ගලයා වුල්ෆ්ට කියනවා. ඒ වෙලාවේ නම් වුල්ෆ්ට අක්ෂරාව තමයි මතක් වෙන්නේ. ඒත් මේ වෙලාවේ එතනට වුල්ෆ් නොහිතපු විදිහට තවත් පුද්ගලයන් පිරිසක් එනවා. ඒ වෙන කවුරුත් නෙමේ ශංකර් ඇතුළු පිරිස. මේ වෙලාවේදී එයාලව දකින වුල්ෆ් බාස්කර් සහ අක්ෂරාව අතෑරලා එයාට කරන දේක් කරන්න කියලා කියනවා. ඒත් මේ කිසිම කෙනෙක් වුල්ෆ්ව අල්ලගන්න එයාගේ ළඟට ලං වෙන්න නිර්භීත වෙන්නේ නැහැ. ඊට පස්සේ වුල්ෆ් එතනින් අර පුද්ගලයාට එයාගේ අත් දෙක බඳින්න කියලා අණ කරනවා. මේ පුද්ගලයාත් වුල්ෆ් කියපු විදිහම එයාගේ අත් දෙක බඳලා දානවා. ඊට පස්සේ තමයි ශංකර් ඇතුළු පිරිස වුල්ෆ්ට පහර දෙන්න පටන් ගන්නෙ. ඒත් මේ වෙලාවේ වුල්ෆ්ට ශංකර් අක්ෂරාට කරපු හැම දෙයක්ම මතක් වෙන පටන් ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ තමයි අර පුද්ගලයාත් වුල්ෆ්ගේ අත් දෙක බැඳෙන්නේ නැහැ කියලා හයියෙන් කෑ ගහලා කියන්නේ. ඒත් එකම වුල්ෆ් එයාගේ අත් දෙක ලිහාගෙන මේ පිරිසට පහර දෙන්න හදනකොටම එකපාරම එතනට එන පුද්ගලෙක් වුල්ෆ්ගේ ඔළුවට යකඩ පොල්ලකින් පහර දෙනවා. මේ නිසාම මේ වෙලාවේ වුල්ෆ් පිපට ඇදගෙන වැටෙනවා. මේ සිදුවීම දැකපු අර පුද්ගලයා ඉක්මනින්ම එතනින් දුවගෙන ගිහිල්ලා එයා ළඟ තියෙන ආයුධ පොරකු මල්ලක් අරගෙන ඇවිල්ලා වුල්ෆ්ගේ ඉදිරියේ හලනවා. මේ වෙලාවේ මෙතන වුල්ෆ්ගේ ළඟ තිබිලා නැතුණ නකල් එකක් තීර විදිය අපිට පෙන්නනවා. මේ වෙලාවේ වුල්ෆ් ළඟට එන ශංකර් අක්ෂරා ගැන ගොඩක් වැරදි විදිහට කතා කරමින් යකඩ පොල්ලකින් පහර දීලා වුල්ෆ්ව ඝාතනය කරන්න සූදානම් වෙනවා. ඒත් මේ වෙලාවේදී එකපාරටම ශංකර්ගේ අතේ තියෙන පොල්ලෙන් අල්ලගත්ත වුල්ෆ් එයාගේ නකල් එක අරගෙන ඒකෙන් ඇල්ලා ශංකර්ව ඝාතනය කරනවා. ඊට පස්සේ එතන ඉන්න හැම කෙනෙක්ම වුල්ෆ් එක සටන් කරන්න පටන් ගන්නවා. ගොඩක්ම ආක්‍රමණශීලී වෘක්කෙක් වගේ සටන් කරන වුල්ෆ්ගෙන් නම් මේ පිරිසට බේරෙන්න ඒ තරම් පහසු වෙන්නේ නැහැ. කොහොම හරි අවසානයේදී වුල්ෆ්ට මෙතන ඉන්න හැම පුද්ගලයාටම පහර දෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වුල්ෆ් ආයෙමත් මත්පැන් පානය කරන්න පටන් ගන්නවා.
ඊට පස්සේ වුල්ෆ් අක්ෂරාව එයාගේ ගෙදරට ආයමත් එක්කරගෙන ගිහිල්ලා එයාව අක්ෂරාගේ ඇඳෙන්න තියලා නිදි කරනවා. ඊට පස්සේ එයා එළිය නිදාගෙන අක්ෂරාගේ තාත්තත් එක්ක තනියම කතා කරලා අක්ෂරාගේ ගෙදරින් පිටත් වෙලා යනවා. අක්ෂරාව මුදලට විකුණන්න හිතාගෙන මුලින්ම එයා එක්ක යාළු වුණ වුල්ෆ් අවසානයේදී ඇත්තටම අක්ෂරාට ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ නිසා තමයි වුල්ෆ් එයාගේ නරක වැඩ හැම එකම අතාරින්න තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේදී එයාට අක්ෂරායක ගොඩක් ආදරෙන් ගත කරපු අතීතයක් මතක් වෙන පටන් ගන්නවා. ඒ වගේම වුල්ෆ් හොඳටම නිදාගෙන ඉන්න අක්ෂරාගෙන් එයා කරපු වැරදි හැම එකටම සමාව ඉල්ලලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අක්ෂරාට හොඳ ජීවිතයක් උරුම කරලා දෙන්න තමයි වුල්ෆ් මේ වගේ දෙයක් සිද්ධ කරලා තියෙන්නේ. අක්ෂරාව එයාගේ ගෙදරට ඇරලලා එන අතරමඟදී වුල්ෆ්ට බාස්කර්ව හම්බ වෙනවා. මේ වෙලාවේදී වුල්ෆ් වාහනේ එළියට ඇදලා ගන්න බාස්කර් එයාට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි බාස්කර්ට වගේම අපිටත් මෙතන හරියටම සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා තේරුම් යන්නේ. මේ වෙලාවේ අපිට හොස්පිටල් එක වෙන සිද්ධියක් පෙන්වනවා. මෛත්‍රීලේගේ තාත්තම වුල්ෆ්ගේ කාර් එකේ දාගෙන අරගෙන ගිය විදිය ඔයාලට මතක ඇතිනේ. මෛත්‍රී ගැන කල්පනා කරමින් හිටපු එයාගේ තාත්තට එකපාරම හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා තියෙනවා. වුල්ෆ් තමයි එයාව කාර් එකේ දාගෙන මේ විදිහට හොස්පිටල් එකට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේදී හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්න සයිලන්ට් සහ ක්‍රිස්ටන් එක්කත් වුල්ෆ් කතා කරලා තියෙනවා. මේ වගේ තත්ත්වයක් අක්ෂරාගේ තාත්තට උදා වේ කියන බය නිසාම තමයි වුල්ෆ් අක්ෂරාව ආයමත් එයාගේ ගෙදරට එක්කරගෙන යන්න තීරණය කරලා තියෙන්නේ. මේ වෙලාවේදී මේ හැමදේම දැනගත්ත බාස්කර් අක්ෂරා ගැන හිතලා ආයමත් එයාගේ ගෙදරට ගිහිල්ලා අක්ෂරාගේ තාත්තට මේ හැමදේම පැහැදිලි කරලා දෙමු කියලා වුල්ෆ්ට කියනවා. ඒත් වුල්ෆ්ට නම් මේ වෙලාවේ අක්ෂරාට මුණ දෙන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ. ඒ නිසාම වුල්ෆ් මේ හැමදේම අතහැරලා දාලා යන්න තීරණය කරනවා. ඒත් වුල්ෆ්ට නම් අක්ෂරා එක්ක ගත කරපු ඒ සුන්දර අතීතය අමතක කරන එක ඒ තරම් ලේසි වෙන්නේ නැහැ. ඊළඟට අපිට පෙන්නන්නේ මෛත්‍රී ළඟට ඇවිල්ලා ඉන්න සයිලන්ට්ව. ඒත් මේ වෙලාවේදී හැමදාම එක ගොඩක්ම තරහින් ඉන්න මෛත්‍රී සයිලන්ට්ව ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ එතෙන්ට එන ක්‍රිස්ලන් එක කතා කරන මෛත්‍රී මේ වෙලාවේදී සයිලන්ට්ව බලන්න පටන් ගන්නවා. ඒත් ඒ වෙලාවේදී ක්‍රිස්ලන්ගෙන් මෛත්‍රීට ගුටි කන්නත් සිද්ධ වෙනවා. එයාගේ ප්‍රේම සම්බන්ධයට සයිලන්ට් විරුද්ධ වුණු නිසාම මෛත්‍රී සයිලන්ට් එක ගොඩක්ම තරහින් තමයි ඉඳලා තියෙන්නේ. මේකෙන හැම දෙයක්ම දැනගත්ත සයිලන් අතරමඟදී එයාගේ වාහනය නතර කරලා කොළු භාෂාවෙන් මෛත්‍රීත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. සයිලන් එක්ක කතා කරපු එකම පුද්ගලයා වෙන එයාගේ අම්මා මිය ගියාට පස්සේ තමයි සයිලන්ගේ තාත්තා එයාගේ කුඩම්ම සහ එයාගේ දුව වන මෛත්‍රීව එයාගේ ගෙදරට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ගොළු කෙනෙක් වුණ සයිලන්ට ගොඩක්ම සමීප වෙලා තියෙන්නේ මෛත්‍රී විතරයි. ඒ කාලේ ඉඳලම මෛත්‍රීගේ ආදරේ සයිලන්ට එයාගේ අම්මගේ ආදරේ තරමටම දැල්ලා තියෙනවා. ඒ නිසාම සයිලන් එදා ඉඳලම මෛත්‍රීට එයාගේ අම්මට වගේ ආදරය කරන්න පටන් අරගෙන තියෙනවා. මේ වෙලාවේ මේ හැමදේම දැනගත්ත මෛත්‍රී වාහනේ බැහැලා ගිහිලා සයිලන්ට්ව වැළඳගෙන අඬන්න පටන් ගන්නවා. ඒත් එක්කම එකපාරටම බයික් එකකින් ආව පුද්ගලෙක් මේ වෙලාවේ මේ ජීප් එකේ හැප්පිලා එතරම් ඇදගෙන වැටෙනවා. ඇත්තට මේ වෙලාවේ මෙතන ඉන්න බෙඩ කවුරුත් නෙමෙයි මෛත්‍රීව රවට්ටපු සතීෂ්. මේ වෙනකොටත් වෙඩි වැදලා හිටපු සතීෂ් ටවල් එක පිටින්ම බයික් එකේ යනකොට තමයි මේ අනතුර සිද්ධ වෙලා තියෙන්නේ. ඇඟේ නූල් පොටක්වත් නැතුව මේ වෙලාවේ මැරෙන්න වැටලා ඉන්න සතීෂ්ට අනුකම්පා කරන මෛත්‍රී එයාගේ රෙද්දක් සතීෂ්ගේ ඇඟ උඩින් දාලා එතනින් පිටත් වෙලා යනවා. සතීෂ්ට දෙන්න පුළුවන් හොඳම දඩුවම ඒක තමයි කියලා මෛත්‍රී මේ වෙලාවේදී ක්‍රිස්ලන්ට කියනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ඊට මාස කිහිපයකට පස්සේ වෙන සිදුවීම. මාස කිහිපයක් ගත වෙනකම්ම බාස්කර්ව හම්බ වෙන්න ආපු නැති වුල්ෆ්ට එක දවසක් එයා කවදාවත් නොහිතපු විදිහේ සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පාර අයින තියෙන ගහක් යට වෙලා පිස්සුවෙන් වගේ කියෝමින් ඉන්න අක්ෂරාගේ තාත්තව දැක වුල්ෆ් මේ වෙලාවේදී එයාගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉන්නවා. එයා අක්ෂරා ගැන තමයි කතා කරමින් ඉන්නේ. ඊට පස්සේ අපිට ආයමත් ක්‍රිස්ටන් සහ සයිලන්ට පෙන්නනවා. ඒ අය මේ වෙලාවේදී සයිලන්ගේ තාත්තගේ සොහොන් කොතට පූජාවක් පවත්වන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ තමයි අක්ෂරාගේ තාත්තවත් අරගෙන බාස්කර් ළඟට ආව වුල්ෆ් බාස්කර් එක කතා කරන්නේ. මේ වෙලාවේදී අක්ෂරා ගැන බාස්කර්ගෙන් ප්‍රශ්න කරන වුල්ෆ්ට නම් බාස්කර්ගෙන් කිසිම උත්තරයක් ලැබෙන්නේ නැහැ. ඒත් වුල්ෆ්ගේ බලකිරීම නිසාම බාස්කර් මේ වෙලාවේ වුල්ෆ්ට ඇත්ත කියන්න පටන් ගන්නවා. එදාරෑ වුල්ෆ් අක්ෂරාව එයාගේ ඇඳේ නිදි කරලා ආවට පස්සේ පහවදා උදේ ආයමත් අක්ෂරා අවදි වෙලා නැහැ. ඒත් ඇත්තටම ඒක සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා මේ වෙලාවේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. එදා මෛත්‍රීගේ තාත්තව හොස්පිටල් එකේ ඇඩ්මිට් කරන වෙලාවේදී එයාගේ සාක්කුවේ තිබුණ බෙහෙත් වර්ගයක් කාර් එක ඇතුලේ මෙහෙ වැටලා තියෙනවා. ඊට පස්සේ වුල්ෆ් අක්ෂරාට බොන්න අරගෙන ආව බෙහෙත් ටික බිම වැටෙන නිසාම මේ බෙහෙත් වර්ග දෙක මේ වෙලාවේ අක්ෂරාගේ අතින් මාරු වෙලා තියෙනවා. ඊට පස්සේ අක්ෂරා වුල්ෆ්ගේ බලකිරීම නිසාම මේ බෙහෙත් සේරම එකපාර පානය කරලා තියෙනවා. ඒ බෙහෙත් විෂ වීම නිසාම තමයි අක්ෂරා ඒ විදිහට මිය ගිහින් තියෙන්නේ. අක්ෂරාගේ මරණ පරීක්ෂණ වාර්තාවේ විදිහට එයා නිදිපති විස්තරට වඩා අරගෙන තියනවා කියලා තමයි මේ වෙලාවේ බාස්කර් වුල්ෆ්ට කියන්නේ. මේ සිදුවීම නිසාම වුල්ෆ් ගොඩක් ෂොක් වෙනවා. අක්ෂරාගේ තාත්තා මැරේ කියලා හිතලා වුල්ෆ් කරපු දේ නිසා අවසානයේදී අක්ෂරාට එයාගේ ජීවිතේ බන්ධකෙවන්න සිද්ධ වුණා කියලා තමයි බාස්කර් මේ වෙලාවේ වුල්ෆ්ට චෝදනා කරන්නේ. මේ වෙලාවේ කිසිම දෙයක් නොකියන වුල්ෆ් එයාගේ ATM කාඩ් එකේ පාස්වර්ඩ් එක බාස්කර්ට දෙනවා. ඒ account එකේ ලක්ෂ 5ක් තියෙනවා කියලා කියන වුල්ෆ් ඒක පාවිච්චි කරලා අක්ෂරාගේ තාත්තව බලාගන්න කියලා බාස්කර්ට කියනවා. බාස්කර් ඒ කාඩ් එක දිහා බලලා ආයමත් වුල්ෆ්ගේ පැත්ත බලනකොටම එකපාරම වුල්ෆ් එයා ඉන්න ගොඩනැගිල්ලෙන් පහළට පයින්නවා. එයා මේ වෙලාවේ වැටෙන්නේ සයිලන්ට් ඇතුළු පිරිස ඉන්න තැනටම තමයි. ඒ වෙලාවේම වුල්ෆ් ළඟට එන ක්‍රිස්ටන් වැඩි වෙලාවක් යන්න කලින්ම එයාව අඳුර ගන්නවා. ඒ වගේම වුල්ෆ්ව හොස්පිටල් එකට අරගෙන ගිහලා තේරුමක් නැහැ කියලාත් මේ වෙලාවේ එයාට තේරුම් යනවා.
මරණසන්න මොහොත එන්න වුල්ෆ් මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කරනවා කියලා තේරුම් ගත්ත ක්‍රිෂ්ණන් මේ වෙලාවේ වුල්ෆ් ළඟට ලඟ වෙලා ඒ මොකද්ද කියන්නේ කියලා හරියටම දැනගන්නවා. අක්ෂරා එයා එනකම් බලන් ඉන්නවා කියලා වගේම ඉක්මනින්ම එයා අක්ෂරා ළඟට යවන්න කියලා තමයි වුල්ෆ් මේ වෙලාවේ ක්‍රිෂ්ණන්ගේ ඉල්ලලා තියෙන්නේ. මේ දේ අහගෙන හිටපු සයිලන්ට් මේ වෙලාවේ ගොඩක්ම ෂොක් වෙනවා. ඊට පස්සේ එයා වුල්ෆ්ගේ අවසාන කැමැත්ත ඉෂ්ට කරන්න තීරණය කරනවා. මේ වෙලාවේදී ලොකු පොල්ලක් අතර අරගෙන වුල්ෆ්ගේ ළඟට එන සයිලන්ට් එක පාටම ඒ පොල්ලෙන් වුල්ෆ්ගේ හිසට පහර දීලා එයාව ඝාතනය කරනවා. ඉතින් මේ සිදුවීමත් එකම මේ සුප්‍රීම් ෆිල්ම් එකේ කතාවත් මෙතනින් ඉවර වෙනවා. මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ සුප්‍රීම් ෆිල්ම් එකකින් ඉක්මනින් මුණ ගැහෙමු. We will meet again.